තිරුවන් සරණයි. මේ දවසල මේ රටේ කතායන බොහොම මේ දරුණු විපස්සිද්ධ වෙන කාලයක් කියන එක විවිධාන්තේ. ගං වතුර සුලිසුලං, භූමිකම්පා, දේශපාලන අරාවුල්, එතකොට අවියාවුද ගැටුම්, ඊළඟට වාහන අනතුරු, මහජනතාව කුපිත වෙලා විවිධ විදිහට කරන අරගල, එතකොට දේපල ගිනි තැබීම් වගේ මේ වගේ දේවල් ගැන බොහෝ වශයෙන් එක එකන එක එක අදහස් එක එක මතිතාන්තර එක එක අනාවැකි පළ කරලා තියෙනවා. සමහර කලින් කියපු අනාවැකි මේ වෙනකොට බොහෝ දේවල් පුසබ් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එක එකන මම හිතන්නේ හයිලයිට් වෙන්න සහ එක එක චැනල් වලින් කවුරු හරි පොළඹවාගෙන හරි කමන්නේ අනාවැකි පළ කිරීමේ ඒ සංස්කෘතියක් පසුගිය කාලේ පුරාටම තියෙන තවමත් ඒක තියෙනවා. මම සමහර අවස්ථාවලදී එහෙම තැන් වලට අහු වුණා. මොකද ඒගොල්ලන්ගේ ඉල්ලීම් අනුව අපි දේශන තියන්න ඕනේ. ඉතින් ඒ නිසා බොහෝ වැරදි දේවල් මේ සමාජයේ ප්‍රචාරය වුණා. ඒ නිසා ඒ කියපු තමාර බොහෝ දේවල් සිද්ධ වුණෙත් නෑ මේ වෙනකොට. ඉතින් ඒ නිසා මහජනතාව බොහෝම අසරණටපත් වෙලා ඉන්නවා. ගං වතුරක් වෙයිද, සුලිසුනකක් වෙයිද, භූමිකම්පාවක් වෙයිද, මේ විදියට ජනතාව බොහොම ශෝකයට දුකට පත් වෙලා ඉන්නවා. හැබැයි අපි ඒවට බය නැහැ. දැන් විශේෂයෙන් මම ඒවට බය නැහැ. මොකද මම මරණය ප්‍රාර්ථනා කරගෙන ඉන්න කෙනෙක්, මරණය අපිට උරුම දෙයක් බව දන්න කෙනෙක්. ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. මගේ පවුලේ අය විනාශ වුණත්, මගේ ගමේ අය විනාශ වුණත්, මගේ රටේ අය විනාශ වුණත් මට ඒක අදාළ නැහැ. මොකද මම විනාශයකට අහු වෙන්නේ මම ඉතින් කරපු අකුසල කර්මයන් නිසා. මම පසුගිය කාලේ විශාල වාහන අනතුරකට පතිත වෙන්න සිද්ධ වෙලා මම ඒකෙන් ලොකු අනතුරකට පත් වුණා. ඒකට කවුරුත් අදාළ නැහැ. වාහනේ එළවන ගිය මගේ ඥාති පුතා, එයාවත් කිසිම කෙනෙක් ඒකට අදාළ නැහැ. ඒක මගේ කර්ම කරපු කර්ම පරිසම් දෙන්න අර මොගලන් ආරුණ්ඩු වගේ ඕන නිසා මට ඒක සිද්ධ වුණා. මට ඒකට රටේ ජනාධිපතිලා පලිත් නැහැ, අගමැතිලා පලිත් නැහැ, ඇමතිවරු පලිත් නැහැ. ඒක මට සිද්ධ විය යුතු දෙයක්. මම සංසාරේ කරපු අකුසල කර්මයක්. ඉතින් ඒ නිසා මට ඒවා ගැටලුවක් නැහැ. ඒතෝ ඒ නිසා භූමිකම්පාවල් වගේ දේවල් ස්වභාවික විපත්. ගම් වතුර, සුනාමි වගේ දේවල්, සුලිසුලං, නායයන් පොළව ගිලා බැසීම්, ඉතින් මේවා ඔක්කොම ස්වභාවික විපත්. ඉතින් මේවා සිද්ධ වෙන්නේ කවුරුවත් පුජ්‍යලයේගේ දෙයක් නිසා නෙවෙයි. ඊළඟට ඒවට හැමෝම ගොදුරු වෙන්නේ නැහැ. ඒවට ගොදුරු වෙන්නේ කවුරු හරි යම්කිසි පිරිසක්. එක්ක ගෙයක් දෙකක් නාය යනවා, එක්ක ගේ නාය ගියත් එක්කනේ කඩේ ගිහිල්ලා ඉඳලා එයා බේරිලා ඉන්නවා. අර සුනාමියෙන් අපිට ඒ වගේ හොඳ අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ස්වභාවික විපස් සිද්ධ වෙනකොට ඒවට ගොදුරු වෙන අය කම්පා වෙන්න දෙයක් නැහැ. මොකද ඒක තමා විසින් කරන ලද කර්මයක් අනුව තමයි තමාට කර්මයක් සිද්ධ වෙන්නේ කියන. මොකද ලෝකේ තියන්නේ අන්තිමට ඉතුරු වෙන්නේ කුසල් බලවේගය, අකුසල් බලවේගය. යහපත් කරපු අය යහපත් ජීවිතයක් ගෙවනවා. අකුසල් කරපු අයහපත් කරපු අය අයහපත් ජීවිත ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන අපි නිතර නිතර කතා කරන එකේ තේරුමක් නැහැ. ඒවට මූණ දෙන්න යහපත් ජීවිතයක් ගෙවන්න තමයි සමාජයේ දැනුවත් කරන්න ඕනේ. මම බොහෝ කොට කැමති යහපත් සමාජ ජීවිතයක් ගෙවන්න ජනතාව පොළඹවන එක, පුහුණු කරන එක තමයි මගේ කාර්යභාරය. මම තේරුම් අරන් ඉන්නේ. මොකද මම හරියට පන්සිල් පද පහ රකින්නවා මං රහතින්වත් පවස් සිද්ධ කරන්නේ නැහැ. මොකද මං දන්නවා කිසිම ලාභයක් නිසාවත් මං එහෙම බොරුවක් කියන්නේ නැහැ. මොකද මගේ ජීවිතේ මට ගොඩ ගන්න ඕනේ. ඒකට මගේ පවුලේ අය ගොඩ ගියේ නැතත් මට කරන්න දෙයක් නැහැ. උපදෙස් දීලා තියෙනවා. මගේ ළඟ ඉගෙන ගන්න ළමයින්ටත්, මම ධර්ම දේශනාවට මගේ ළඟ එන අයටත් මම මේවා කියලා දෙනවා. නමුත් ඒගොල්ලෝ ගොඩ යන්න කැමති නැහැ. ගොඩ යන්න බයයි. ඒගොල්ලෝ හැමදාම අර පවතින සමාජ ක්‍රමයේ තුලම ඒ පවතුනම ඇලී ගැලී ඉන්නවා. ඒවන් ගැලවෙන්න ලැජ්ජයි. මොකද ඒතර සමාජයේ අනිත් අය කියනවා මොනවද? දැන් ඩ්‍රින්ක් එකක් එහෙම දාන්න ඉන්නේ නැද්ද? අපිත් එකයි සෙට් වෙන්න කැමති නැද්ද?
ඔය විදිහට අර පූජ්‍යනේ හැලුවට ලක් කරනවා. ඉතින් සමහර අයට ගැලවෙන්න ඕනකම තිබුණත් සමහරු ගැලවෙන්නේ නැහැ. අරගෙම වැටිලා ඔයේ ඉන්න පණුව වගේ අර. ඉතින් ඒ නිසා මේ සමාජ ක්‍රම තමයි පළවෙනිම වෙනස් කරන්න ඕනේ. හැබැයි ඒක වෙනස් කරන්න රජයකටවත් කාටවත් බෑ. ඒකට යහපත් ගුරුවරු ඉන්න ඕනේ. අර දිසාපාකුන් කාචාරිවරු වගේ එහෙම ගුරුවරු හිටියොත් තමයි ගුරුවරු බිහි කරුවොත් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. නැත්තම් ওই පහේ පන්ති උගන්නන ගුරුවරුන්ටවත් O level A level උගන්න ගුරුවරුන්ටවත් උපාධිය උගන්න ගුරුවරුන්ටවත් MA PhD උපාධිය උගන්නන ගුරුවරුන්ටවත් මේ රටවත් මේ ජනතාවත් මේ කවුරුත් බේරා ගන්න බෑ. බේරා ගන්න බැරි මොකද මේගොල්ලෝ අධ්‍යාත්මික පැත්තට මේගොල්ලන්ට දැනුමකුත් නැහැ. අධ්‍යාත්මික ශක්තියකුත් නැහැ. අධ්‍යාත්මික ශක්තිය සංවර්ධනය කර ගන්න ගොඩනගන්න රජයෙන් කිසිම අද උදව්වකුත් නැහැ. අනිත් අයට තමයි අද උදව් කරන්නේ. ඉඩම් දෙනවා, ණය ලක්ෂ කෝටි ගණන් ණය දෙනවා, බදු සහන දෙනවා, මේ විදිය දේවල් කරනවා. නමුත් අද වෙනකම් මම දැකලා නැහැ රටේ භාවනා මධ්‍යස්ථානයකට පහසුකම් සලසනවා. භාවනා කරන ගුරුවරුන්ට පහසුකම් සලසනවා, දීමනාවක් දෙනවා, පෙන්ෂන් එකක්, විශ්‍රාමයක් උපත් දෙනවා. සිල් ගන්න කෙනෙකුට, යෝග දර්ශනය උගන්නන කෙනෙකුට, ජ්‍යොතිෂේ ආයුර්වේදේ වාස්තු විද්‍යාව උගන්නන කෙනෙකුට තාන්නමාන දීලා, තෑගි භෝග දීලා, ඉඩකඩම් දීලා, පහසුකම් දීලා, ඒවලංගේ අධ්‍යාපන ක්‍රම පවත්වාගෙන යන්න ශිෂ්‍යෝ ලබා දීලා කිසිම රජයකින් කරන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේම අර වාගේ භෞතික සම්පත් ගොඩ ගන්න ව්‍යාපාරිකයන් ඒ විදිය ගුරුවරුන් පමණයි. සමහර රට ඉඳලා ක්‍රිකට් ගහලා එනකොට රතු කාපට් දාලා පිළිගන්නවා. අද ක්‍රිකට් ක්‍රීඩාව නිසා තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. නිකම වී වෙනවා. ක්‍රිකට් ගහන අය උදැල්ලා කලවංගුවක් කරන් වැවපොකුණ කාරයන් යන්නේ නැහැ. ක්‍රිකට් බලන එවුන් යන්නේ නැහැ. ඒ වගේ දෙයක් කරන්න මුළු දවසම ක්‍රිකට් ගහනවා, රෑත් ක්‍රිකට් ගහනවා, ලයිට් දාගෙන ක්‍රිකට් ගහනවා. දැන් අර ලංකාවේ අපි හිටියානේ අර කුල කුමරියෝ කියලා ජාතියක්. දැන් කුල කුමරියෝ දූෂණය වෙලා උනුත් යනවා ක්‍රිකට් ගහන්න පිටරටවල. පිටරටවල ගිහිල්ලා එනකොට ඕලට හෝටල්වල නිදාගෙන ඉඳලා එනවා ලංකාවට. සමහර දරුවෙකුත් අරගෙන. ඉතින් ඒ තරම් තත්ත්වයට එක සැරයක් මම දැක්ක පත්‍රයේ තියෙනවා මේ ක්‍රිකට් ගහන්න යන කාන්තා කණ්ඩායමට භික්ෂුන් වහන්සේලා කියලා කටුනායක පිරිත් නූල් ගැට ගහනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඉදාම රෑ ප්‍රංශේ හෝටලයක නිදාගෙන ඉඳලා මද්ද්‍රව්‍ය බිනිදාන ඉඳලා ඒ ඉන්න සේවකයන් කවුරු හරි එක්ක යනවාසේ කටයුතු වලේදීලා ප්‍රශ්න ඇති වෙලා ලොකු ගැටුම් ඇති වුණා. ඒ පත්‍රවල තියෙනවා ඒවා. ඉතින් ඒ නිසා මේ ලංකාවේ කාන්තාව මේ කුලවත් කාන්තාව ක්‍රිකට් ගහන්න නෙවෙයි ඕනේ. ධර්මයේ ඉගෙන ගන්න, බෝසත් ගුණ, යෝගා ඉගෙන ගන්න, භාවනාව ඉගෙන ගන්න, නිර්මාංශ වෙන්න. ඔය රත්තරම් මිනිස්සාත් භාවයක් ලබලා තියෙන්නේ ලේසියෙන් නෙමෙයි. අර දන්නයි දන්නව නේද කනකස් බාව වියසිදුරෙන් අහස බලනවා සමාන වාගේ දෙයක්. දුර්ලභංච මනුස්සානම් බුද්ධුප්පාච දුර්ලභෝ දුර්ලභෝ වන සම්පත්ති සද්දම්මං පරම දුර්ලභෝ. එතකොට එහෙම කරන්න පුළුවන් උතුම් මනුස්සාත් භාවයක් ලබපු කෙනෙකුට. ඉතින් උතුම් මනුස්සාත් භාවයක් ලබාගෙන මේ විදිහේ තේරුමක් නැති අධ්‍යාපනයක් ලබාගෙන තේරුමක් නැති වැඩ කර කර ඉඳලා පස්පව් දසාකුසල් වල යෙදිලා කාම ලෝකේ ගිලිලා අර විවෘත ආර්ථිකයත් එක්ක මේ රටේ ගොඩ ගහගෙන තියෙන භෞතික සම්පත් ඇඟෙත් ගොඩ ගහගෙන ගෙදර අල්මාරි පුටු කබඩුලයි ගොඩ ගහගෙන මොකද්ද මේ ගත කරන ජීවිතේ. ඒ මදිවට අර සුපර් මාකට් වලට ඇවිල්ලා තියෙන අර පිටරට කෑම ජාති වස විස දාලා පැකට් කරපු ලස්සන පැකට් ඇතුලේ තියෙන්නේ. ඉතින් මෙව්වා ගෙනල්ලා තම්බලා දරුවොත් එක්ක කාලා දරුවන්ටයි කන්න දීලා ක්‍රිකට් බල බල ඉඳලා උදැල්ලක් කලවන්න නැතුව මඤ්ඤු කකා කිටව ගන්න නැතුව අද වෙනකොට මොකද්ද අපිට වෙලා තියෙන්නේ. කරුණා කරලා දැන්වත් තේරුම් ගන්න. වැඩිහිටියයි මේක තේරුම් ගන්න. මම කැමතියි මගේ පන්ති වලට එනවට මාත් එක්ක කතා කරනවා නම් මගේ ධර්ම දේශනාවට සවන් දෙනවා නම් මං හරි කැමතියි. මටවත් පුළුවන් මේක තේරුම් කරලා දෙන්න. අපි සම්පූර්ණ දැන් හැරෙන්න වෙලා තියෙන්නේ. අපි දැන් ඇති ඉස්සරහට ගියා. විවෘත ආර්ථිකයත් එක්ක, භෞතික ලෝකයත් එක්ක, දේශපාලනයත් එක්ක, ආගම් වාදයත් එක්ක
මස් මාළු බුදින ආහාර සංස්කෘතියත් එක්ක අපි ඉස්සරහට ගියා ඇති. දැන් සම්පූර්ණ වැටිලා අපි ඉන්නේ. දැන් ඒක නිසා කරුණා කරලා ආපහු පිටිපස්සට ඇවිල්ලා අපි අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි අපිට මං හිතන්නේ මේ ලෙඩක් හොඳ කරගන්න පුළුවන් කියන කතාවට මට කියන්න තියෙන්නේ එකක් ධර්මානුකූලව පන්සිල් රකින ජීවිතයක් උරුම කරගන්න ඕනේ. එකක් නිර්මාංශ ජීවිතයක් උරුම කරගන්න ඕනේ. එකක් ආදරය කරුණා මෛත්‍රිය දයාව සෙනහස පරිත්‍යාගයෙන් හදවත පුරවා ගන්න ඕනේ. අසල්වැසියාට ප්‍රේම කරන්න ඕනේ. ධර්මානුකූලව ජීවත් වෙන්න ඕනේ. විශ්වයට ගරු කරන්න ඕනේ. මේ ලෝකේ තියෙන විශ්ව මණ්ඩලය, බුද්ධ මණ්ඩලය, දේව මණ්ඩලය කියලා. ඉතින් මේවට ගරු කරගෙන උතුම් ජීවිතයක් ගෙවුවොත් පමණයි අපිට යහපත් නිරෝගිමත් ජීවිතයක් ලබන්න අවස්ථාව අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. අවශ්‍ය කෙනෙක් මට කතා කරන්න මේ ගැන සංවාද වෙන්න. තෙරුවන් සරණයි.